ඔයා ඔයාගේ යාළුවෙක්ගේ ෆෝන් එකට කෝල් කරනකොට සමහර යාළුවන්ගේ ෆෝන් එකකින් ඔයාට සින්දුවක් තමයි ඇහෙන්නේ. එයා ෆෝන් එක ආන්සර් කරනකන් ඔයාට සින්දුවක් තමයි ඇහෙන්නේ. ඉතින් ඔයා කැමතිද ඔයාගේ ෆෝන් එකටත් ඔයාගේ යාළුවෝ කෝල් කරනකොට ඒ යාළුවන්ට සින්දුවක් ඇහෙන විදිහට හදාගන්න. ඉතින් අද මේ වීඩියෝ එක මම කියලා දෙන්නේ ඔයාගේ ෆෝන් එකට කවුරු හරි කතා කරනව නම් ඒ කතා කරන කෙනාට සින්දුවක් ඇහෙන විදිහට ඔයාගේ ෆෝන් එකේ සෙටින්ග්ස් හදන විදිහ. ඉතින් මේ වැඩේ මම අද ඔයාලට කියලා දෙන්නේ මොබිටෙල් සිම් එකකින් කරන්න කොහොමද කියන එකයි. මේ වැඩේ අමතර සේවාවක්. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ වෙනුවෙන් මුදල් අය වෙනවා. දවස ගානේ හරි එහෙම නැත්නම් මාසිකව හරි මේකට මුදල් කැපෙනවා. ඒ මුදල් කැපෙන ප්‍රමාණය තීරණය වෙන්නේ අපි තෝරගන්න සින්දුවත් එක්ක. ඒක අපිට මුලින් බලා ගන්න පුළුවන් මෙන්න මෙච්චර යනවා කියන එක. ඉතින් ඒකට කැමති නම් විතරක් මේ වැඩේට යමු. ඉතින් මෙතන මේ වැඩේ පටන් ගන්න කලින් ඔයාගේ මොබිටෙල් සිම් එකේ රුපියල් 20කට වැඩි මුදලක් තියෙන්න ඕන. ඒ වගේම අපි මේ සින්දුව තෝරගන්න වෙබ් බ්‍රවුසර් එක හරහා තමයි තෝරගන්නේ. ඉතින් ඒකටත් ඔයා මේ දේ හොඳට බලා ගන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මුලින්ම අපි අපේ Chrome බ්‍රවුසර් එකට යමු. එහෙම නැත්නම් ඔයාගේ බ්‍රවුසර් එකට ඔයා යන්න. මෙතන ගියාම මෙතන ටයිප් කරන්න ඕන mtune කියලා. mtune කියලා ටයිප් කරනකොටම මොබිටෙල් mtune කියලා උඩම සයිට් එක එනවා. අන්න ඒක ටච් කරන්න. මේක ටච් කරාම සයිට් එක ගියාම page එක load වෙනවා. හරි. මෙතනින් අපිට කැමති සින්දුවක් තෝරගන්න පුළුවන්. දැන් top top rate එක යන සින්දු ටික තියෙනවා. මං අද ඔයාලට කියලා දෙනවා මං කැමති සින්දුවක්. ඒ කියන්නේ එහෙම නැත්නම් ඔයා කැමති සින්දුවක් කොහොමද සර්ච් කරලා දාගන්නේ කියලා. ඉතින් දකුණු පැත්තේ උඩම තියෙනව නේද අත්කාචයක් වගේ. අන්න එතනින් තමයි වැඩේ කරන්නේ. අපි එතනට යමු. ඒ අත්කාචය ටච් කරන්න. ටච් කරාම මෙතන එනවා page එක වෙනස් වුණා දැක්කනේ. ඉතින් මෙතන එනවා title එකකින් සින්දුව තෝරන. ඒ කියන්නේ සින්දුවේ නම කරලා තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ටච් කරලා බලමු මොකද ඒ තියෙන්නේ කියලා. මේක ඇතුලේ ඇල්බම් කියලා තියෙනවා. ඒ කියන්නේ ගීත ඇල්බමේකින් තෝරගන්න පුළුවන්. ආටිස්ට් කියලා තියෙනවා. ඒ කියන්නේ ගීත ගායකයාගෙන් තෝරගන්න පුළුවන්. song code එකෙන් එහෙම නැත්නම් name tune එකෙන්. ඉතින් මම අද ඔයාලට title එක හරහා වැඩේ කරන විදිය තමයි කියලා දෙන්නේ. ඉතින් අපි title එක ආයි ටච් කරමු. යටින් ආයිත් අපිට අවශ්‍ය සින්දුව ටච් ටයිප් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මම මොබිටෙල් සින්දුවක් තමයි ගන්න හිතන් ඉන්නේ. ඒකේ නම මොබිටෙල් කියලා අපි search කරනවා. සර්ච් කරලා මෙන්න මේ අත්කාචය ටච් කරන්න තියෙනවා. ඉතින් මෙහෙම ආවම මෙන්න මේ වගේ ලිස්ට් එකක් එනවා. ඉතින් මම කැමති මේ මොබිටෙල් තීම් පබ්ලික් කියන එක තෝරගන්න. ඉතින් මම ඒක තමයි තෝරගන්නේ. ඔයාලට පේනව නේද මෙන්න මෙතන කෝඩ් එකක් තියෙනවා. 42478. වැඩේ ඔච්චරයි. දැන් අපි ඔන්න වැඩේ අල්ලගත්තා. මේක ඔන්න හරි. මේක මෙහෙම තියලා 42478 ඔන්න මතක තියාගන්න කෝඩ් එක. දැන් මම මෙතනින් ඉවත් වෙනවා. ඉවත් වෙලා යනවා SMS වලට. SMS වලට ගියා. මෙතනින් SMS එකෙන් මම අලුත් SMS එකක් තෝරගන්න ඕන. දැන් එතකොට අලුත් SMS එකක් තෝරගත්තා. මෙතන මම යවන්න ඕන 777 අංකයට. ඊට පස්සේ මෙතන ටයිප් කරන මැසේජ් එකක් විදිහට අන්න අර කෝඩ් එක 42478. හරි නේද? ඒක සෙන්ඩ් කරන්න විතරයි තියෙන්නේ. අපි ඒ කෝඩ් එක 778 සෙන්ඩ් කරන්න විතරයි තියෙන්නේ. මැසේජ් එක ආවා වැඩි හරි කියලා. හැබැයි ඔන්න දැක්කද? රුපියල් 345ක් කැපුණා. ඔන්න ඔක තමයි පළවෙනි මැසේජ් එක. රුපියල් 345ක් කැපිලා තමයි මේක ආවේ. ඊට පස්සේ තවත් මැසේජ් එකක් එනවා මේ වැඩේ හරි. ඒ වගේම මේ අන්න වා වා බලන්න. ඔන්න මොබිටෙල් තීම් සක්සස්ෆුලි ඇඩඩ්. ඒ කියන්නේ මේකට 350ක් කැපෙනවා. ඒ වගේම ඔයා mtune එක රෙජිස්ටර් වෙච්ච එකට දවසකට 250 ගන්න කැපෙනවා. ඒ කියන්නේ 235යි රුපියල් 6යි ඒකට ටැක්ස් එක දවස ගානේ කැපෙනවා. රුපියල් 8කට විතර කිට්ටු ගාණක් කැපෙයි. කැමති නම් විතරක් ටෝන් එක දාගෙන යන්න පුළුවන්. දැන් ඔයාගේ ෆෝන් එකට කවුරු හරි කතා කරා නම් ඔයා දාපු සින්දුව තමයි එයාලට ඇහෙන්නේ.
ඔයාලට මේක එපා නම් මේ සර්විස් එක එපා නම් ඒ සර්විස් එක එපා නම් ඒක ඉවත් කරන විදියත් මම මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකේ link එකත් මම description එකේ දාලා දෙන්නම්. මේ වීඩියෝ එක දැන් ඔයා බලුවනේ. ඉතින් මේ වීඩියෝ එකේ මේ වෙනකම් බලපුවාට ගොඩක් ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හමු වෙමු. ජය වේවා.